सॉरी, इसला लाइव एक लाइव एक कनेक्शन केस आवा इथिन මම ඇත්තටම ආඩම්බර වෙනවා භූමියක් කළා. ඒ වගේම හාටු හාට ආයතනය, ඒ වගේම සමලිංගිකයන් වෙනුවෙන් වැඩ කරන සියලුම දෙනාට මගේ මුල්ම ගෞරවය පුද කරනවා. ඒ වගේම මට අද මෙතනට මේ විදිහට කතා කරන මේ විදිහට කතා කරන්න ශක්තියක් දුන්න එකම එක්කෙනා තමයි මගේ අක්කා. ඉතිං මගේ අක්කා මට නඟ කෙනෙක් ඉන්නේ. රයිට්, මං හිතන්නේ දැන් යමව අතහැරලා ඇති. මං ඒක දන්නේ. ගොඩක් අය දන්නවා ශ්‍රේමි කුමාර් කිව්වම ලංකා ප්‍රසිද්ධම කෙනෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් අපි වෙනුවෙන් කතා කරනවා කියන කතා කරනවා කිව්වහම ඇත්තටම මට මාර සතුටුයි. රයිට්, මගේ ෆීලිංස් තේරුම් ගන්න පුළුවන් මං දැකපු ලංකාවෙන්න හොඳම ගැහැණියක්. ලංකාවෙන්න හොඳම ගැහැණියක්. ඒ කියන්නේ සමලිංගිකයන් වෙනුවෙන් කතා නොකෙරුවත් සමලිංගිකයන් වෙනුවෙන් කතා නොකෙරුවත් සමලිංගිකයන් කියන්නේ කවුද? සමලිංගිකයන් කියන්නේ කොල කොල ගහන එකක් නෙමේ. සමලිංගික කොල්ල කොල්ල විතරක් නෙමෙයි ගහන්නේ. සමලිංගික වෙන LGBT කියන්නේ ඉතින් lesbian, gay, bisexual, transgenders ඔක්කොමලානේ. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි මට මේ ආත්ම විශ්වාසය ඇති කරලා දුන්නේ යා. ඉතින් මගේ අම්මට මම මේ වෙලාවේ සමා වෙන්න කියලා ලයිව් එකේ කියනවා. රයිට්, මොකද මම කවදාකවත් ආපහු මේක හංගන් ඉන්නේ නැහැ. මම මගේ ගමට බයවත් මගේ සමාජයට බයවත් මේ ඉන්න මගේ අක්කා මෙයා තමයි මට ඇත්තටම මට හෙල්ප් කරන්නේ. ඉතින් මම කැමති, මම ඇත්තටම ගරු කරනවා. රයිට්, මම මෙයාගෙන් ගුටි කාලා තියනවා. රයිට්, හැදෙන්න හැදෙන්න මල්ලි හැදෙන්න එච්චරයි කියලා තියෙන්නේ. ඇත්තටම මට හරිම ආඩම්බරයි. මං අද මෙහෙම කතා කරන්නේ මෙයා නිසා. තැන්කියු හර්ෂි අක්කේ, ඔයත් ලොකු සපෝට් එකක් දෙනවා මයින් රිලැක්ස් වෙන්න. රයිට්, මට ලොකු සපෝට් එකක් දෙනවා ඔයා. ඉස්කෝලේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් ගොඩක් අය සාමාන්‍ය මම හිතන්නේ දන්නවා මම කවුද කියලා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ මට ගොඩක් අය තරහ වෙයි. චරිත් මල්ලිලා ඕ දන්නේ. මෙහෙමයි, සමාජයේ එකම රාමුවකට කොටු වෙලා ඉන්න එකම විජාතියේ කෙනෙක් නෙමෙයි මම දැන්. ඉතින් මම දැන් අද ඉඳලා මේ අද අපේ පහඳ කට්ටියට ලොකු බොරුවක් කියලා. නෑ, මේක ලොකු බොරුවක් නෙමේ, මේක ඇත්තක්. මේක මම අනිවාර්යෙන්ම සමලිංගික අයිතීන් වෙනුවෙන් සටන් කරනවා කරනවා මයින්. ඔයා දන්නේ අක්කා අක්කා නංගි අක්කා ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමේ අක්කා ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නෑ නංගි ගර්ල්ෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමේ ඩාලින් කවිදු girlfriend name she is my sister right ඉතින් අක්කා 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 අනේ මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවෝ මෙයාටත් වඩා ලස්සනට මටත් වැඩිය ලස්සන බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ඉතින් ඇත්තටම සතුටුයි කොළඹ සමාජය right කොළඹ සමාජයේ මනෝජයයේ
මනෝජ් දිවංකයි ඔයත් මේ ලයිව් එක බලන වෙද්දී මං හිතන්නේ කලින් කෑල්ලක් හිටියේ නෑ. ඒ මගේ සිස්ටර්, ඒ මගේ නංගි, රයිට්? ඉතින් මට කලින් කෑල්ල ඉඳලත් නෑ. කලින් කෑලි හිටියා, රයිට්? කලින් කෑලි ගොඩක් හිටියා, කලින් කෑලි ගොඩක් හිටියා. දැන් ඒගොල්ලොත් සමහරට ඒගොල්ලොත් මේ ලයිව් එක බලනවා ඇති. මං දැක එක්කෙනෙක් බලනවා. දැන් ගොඩක් කට්ටිය හලලා ඉන්නේ, රයිට්? මම මගේ ටාගට් එකට යනවා, රයිට්? ගොඩක් අය මට අපහාස කරයි. මෙහෙමයි, මම දන්නේ ඔයාලා මොනව හිතයිද කියලා. මට කිසි ප්‍රශ්නයක් නැහැ කවුරු මොනවා කිව්වත්. මම මගේ ගමන යනවා, මේ ඒකයි මගේ ගමන. අනිවාර්යෙන් මනෝජයයේ අමිලයේ thank you so much. මං අද ඉඳලා අපි හැමෝම එක්ක, අපි හැමෝම ලංකාවේ ගේ ලෙස්බියන්, ට්‍රාන්ස්ජෙන්ඩර්ස්, බයිසෙක්ෂුවල්ස්. ඇත්තටම මේ හතර ගැන මං අද ඉඳලා කතා කරනවා, රයි? මේ මෙහෙම ආවට තව ටික දවසක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම සතුටුයි කාගේ ගොඩක් අය. ඇත්තට මං හිතුවා බානී කියලා. ඔව්, මොකක් ඇත්තරම කියන්න වචනනෑ. මට පුළුවන් උපරිම සහයෝගය මම ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් කැප කරන්න ලෑස්ති. හෙලෝ අමිලයියේ, මොකක්ද 14? 4 අතර තමයි ගේ ලෙස්බියන්, ගේ ට්‍රාන්ස්ජෙන්ඩර්, බයිසෙක්ෂුවල්ස්. මං හදවතින්ම ගරු කරනවා භූමියක් අට සහ සමහට යමව දන්නේ නැති ඇති. ඉතින් එයාට මං හදවතින්ම ගරු කරනවා. අනුහසයේ, අදිල්ලයේ, මනෝජයයේ, ඇත්තටම මෙහෙම කතා කරන්න මුලින්ම මුල පිරුවේ අනුහස් අයිය නිසා. බන්ටි අයියේ, මං හිතන්නේ ඔයා බලනවත් දන්නේ. ඔයා බැලුව, ඔයා බැලුව කිසිම බයක් නෑ නංගේ, කිසිම කේසයක් වෙන්නේ නැහැ. ලංකාවේ මට කේස් එන්නේ. I love you අක්කේ, I love you too so much, I love you so much. උම්ම උම්ම උම්ම, ඔයාට love you කියන්න, live you, love you නෙමේ, ඔයාට live kiss එකක් දෙන්න ඕනේ. ඇත්තට thank you, thank you so much, thank you කසුන් අයියේ. ආශි, ආශි ලංකාවේ කිසිම කේසයක් වෙන්නේ නැහැ. හරිද? අපි වගේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ, අපි වගේ මිනිස්සු හැඟීම් දැනීම් තියෙන මිනිස්සු තේරුම් ගන්න ඕනේ. හරිද? ඔයත් නංගි ගර්ල් කෙනෙක්, ඔයත් නංගි ගෑල් ළමෙක්. ඉතින් ඔයාටත් තේරෙයි මේ සමාජයේ ඇත්තටම අපිට තැනක් තියෙන්න ඕනේ, රයිට්? ඒක තමයි ඇත්ත. මගේ ගුරුවරු, මගේ ඇත්තට මගේ ගුරුවරු, මම ඉස්කෝලේ මට ගුරුවරු ගොඩක් ආදරෙයි. ඉතින් මට සමාවෙන්න ඕන. ඉතින් මම ඒගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. බට් ඒත් මගේ හැඟීම්, මගේ සිතුම් පැතුම් තේරුම් ගන්න
පුළුවන් කෙනෙක් හම්බුණා. එයක්කා. ඉතිං මම එයාට ගොඩක් ගරු කරනවා. ජීවිතයේ ලොකු පෙරලියක් වේ. ලංකාව ලොකු පෙරලියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාව කියන